සිංහල භාෂාවෙන් ලෝකේ පුදුම වෙනවා. සිංහල භාෂාවේ තියෙන පුදුමකම මං චුට්ටක් කියන්න. අපි පුහුසට කතා කරන්නේ සේසේ සේසේ කියලා. බල්ලට කතා කරන්නේ සේසේ. බල්ලට කතා කරනවා ඉංජු ඉංජු කියලා. අලියට කියනවා දහ දහක්. හරකට කියන්නේ හුයි කියලා. ඇයි? ගොඩක් වෙලාවට සාහිත්‍ය දේශන උනාට මට හිතුණා සාහිත්‍යයට එහා ගිහිල්ලා සාහිත්‍ය කරන්න මිනිස්සු ඕනනේ. එතනට ගියානම් හරි කියලා. මම මෙහෙම කියන්න මගේ අම්මේ තාත්තේ. එක ජන කතාවක් තියෙනවා. එක කැලියක් ආසන්නයේ තියෙන ගොවිපලක මිනිස්සෙක් හිටියලු යයි බිරිඳයි පුතයි අස්සියෝ හදලා විකුණන එක තමයි යාළගේ රස්සාව. අපේ රටේ නෙමෙයි. එක දවසක් කැලේ ඉඳලා බොහෝම ජව සම්පන්න බොහෝම දුර්ලභ අශ්වයෙක් මේ මිනිස්යාගේ ගොවිපලට ඇවිල්ලා. ගමේ මිනිස්සු ඇවිල්ලා කියනවලු ඔය අමාර වාසනාවන්තයිනේ බලන්න අපි කොච්චර යනවද කැලේ ඔය අශ්වයා හොයන්. ඔයාගේ ගහටම ඇවිල්ලාද හරි වාසනාවන්තයි කියලා. ඒ මිනිස්සු කිව්වලු වෙන්නේ එක දවසක් ඉන්නකොට ඒ අස්සේ ආයි කැලේට ගිහින් දැන් මුළු ගමේම උන් ඇවිල්ලා බලනවලු උඹ වගේ කාලකන්ණියෙක් ඉන්නවද තෝ මහා අවාසනාවන්තේ බලපන් ආපු එක අල්ලලා ගැට ගහ ගන්න බැරුණා උඹ විතර කාලකන්ණියෙක් අභිනන් දැකලා නැහැ කියලා දැන් උන් ගමේම උන් ඇවිල්ලා කියනවා මොකද නු වෙන්නේ වෙන්නේ එක දවසක් යනකොට ආයර අස්සේ ආ තව වෙලඹක් එක්ක ඇවිල්ලා ගාලට අරුන් ඇවිල්ලා කිව්වා "ඔම්මේ උඹ නම් මාර වාසනා වන්දේ කර ඒ සරේ දැන් ඉතින් උඹට මේ පැටව හදලා දෙන්න පුළුවන් මේ ගෑනු සතක් තරම් ඇවිල්ලානි පරි වාසනා වන්තයි" වෙන්නේ ඊතර පොඩි කොල්ලා අර අස්සයාගේ පිටින් එක සෙල්ලම් කරනවා ඉතින් මිනිස්සු කියනෝ ඒ ළමයා කොච්චර ඒ හස්සය හරි අර හුරු වෙන්නේ නැහැ මිනිස්සුන්ට එහෙම සතේ ඔයාගේ ළමයාට ඉච්චන ලං වෙලා තියෙන්නේ හරිම වාසනාවන්තයි වෙන්නේ කොල්ල වැටෙනවා හස්සයා පිටි ඇట్లా කකුලක් කැඩෙනවා දැන් ඇවිල්ලා ගමෙන් කියන හරි අවාසනාවන්ත ළමයේ බලන් මේ තරුණ වයසේ කකුලක් බැඳගෙන මේ ළමයාට වෙච්ච දේ හරි අවාසනාවන්තයි මේ ළමයා වෙන්නේ නැති මුළු ගමේම යුද්ධයක් ඇති වෙලා ගමේම ඉන්න තරුණ පිරිස ඔක්කොම අරන් යනවා යුද්ධෙට මුගේ කකුල කැඩලා නිසා තියල යනවා දැන් යුද්ධෙන් මැරිලා ඉතින් බොඩිස් එනවා ඕගල් ගමේම ඇවිල්ලා කිනු ඒක අතවරු මේ කොල්ල හරි වාසනාවන්තයි නේ දැන් කකුලත් හොඳයි ඌ දැන් ගෙදර කකුල අර වෙලාවේ හොඳට තිබුණා ඌත් යුද්ධෙට යන්නේ බෑ වෙන්නේ පුතේ අපි ආරම්භ කරන ස්ථානයේ අන්තිම සෞතු මෙලෝ රහක් නැති තැනක් වෙන්න පුළුවන්. අර මෙතුමා කිව්වා වගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබුණු රටක් මේ වෙනකොට අපි බොහොම දුක හිතන කතා කතා කරන්නේ. විශේෂයෙන් අපේ දෙමව්පියෝ. මමත් ඇතුළුයි. පොඩි ඉඩක් ලැබුණු ගමම්ම දේශපාලඥයන්ගෙන් නම් ඒගොල්ලොන්ගේ දෙමව්පියන්ගේ යාච්චි සීයලාගේ පවා නේද නම්බුව දානවා සුද්ධ කළම වරද තියෙන්නේ යාළගේ නෙමෙයි වරද තියෙන්නේ අපේ ඒ වරද තියෙන්නේ ඔබේ ගදමෝපියන්ට කියන්න ඕන ඒ වරද තියෙන්නේ ඔබේ හේතුව මෝ පාලනය කරන විදිය හොඳ නැත්නම් හරි විදියට පාලනය කරන එක හදන්න ඕන කියලා හිතන්න ඕන අපි. අපි කියන්නේ ඔනේ කවද හොඳ වෙලා එන්නේ නැත ඔහොම ඉඳහම බලන්න. අපි පොඩි මට්ටුවක් දීලා බලමු හදන්න බල. අපි ඌ ගැනම බලන්නේ. අපිට බැරි වුණා. ඒ කාලේ ඉඳපු එක මිනිහෙක් අපේ රටේ බිහි කරගන්න. බැරි වුණේ ඇයි?
අපි ඉතිහාසය දැරෙන්න. අපි ඉතිහාස පාඩම් අපේ ගෙදරක් තියෙනවා පොතෙත් තියෙනවා ඉස්කෝලෙත් තියෙනවා තිබිලා අපිට ආයි බිහි කරගන්න බැරුණා ඒ මිනිහෙන්. බැරුණ හේතුව ඔබ. ඔබ වුණා ළඟම තියෙන මාකටින් එකට අර මෙතුමා කිව්වා වගේ විකුණනවා කියන කොටස හරිම සරලයි. තව ලොකු ඉස්කෝලවල අම්මලා ඉන්නවා ළමයාගේ බැට් එකයි බෝලේ ඔක්කොම අරගෙන මෙහෙම මොකද ළමයා ක්‍රිකට් වලට දාන. එයි පට්ටසල්ලියක් ඉන්නවා ක්‍රිකට් වලට. පට්ටසල්ලියක් ඉන්නවා ක්‍රිකට් වලට. පුතා දොස්තර කෙනෙක් වෙන්න ඕනේ එයි. පට්ටසල්ලියක් ඉන්නවා එයි. හොඳට ඉන්න පුළුවන්. දැන් අපේ ගෙදර මල්ලි ඉංජිනේරු. අපි අර කතා කරන විදිය බොහොම උසස් රැකියාව. ඉංජිනේරු. ડોක්ටර් ඉංජිනේරු යවනේ තියෙන ලොකු රසක්. දවසත් ගෙදරම සාකච්ඡාවක් ඇතුණා මං ගෝවා. අයියා මැනේජර් කෙනෙක් ආයතනයේ. මං ගෝ උඹලා දෙන්නට වඩා වාසනාවන්ත එක මම. එයි. මං ගෝ මල්ලි. උඹට කවදාවත් හදපු තැනක ඉන්න වෙන්නේ. හැමදාම ඉන්නේ හදන තැන්වල. ඩෝසර් දාලා මඩ වලවල් වල උකින් පැන පැන අර හංගෙහි කියව ඇඳගෙන අරක බලවල තිබුවේ. කොම්බර කවද හරි හොඳ ටයිල් දාලා සින් වැඩි ඉවර කරපු තැනක ඉන්න ලැබෙනවද? නෑ ඒක ඉවරනකොට ඊළඟට. බ මඩේමයි. මඩ කොටේ ඉන්න බැහැ. දොස්තර කෙනෙක් දොස්තරට හැමදාම එන්නේ හොඳ මිනිස්සු ඇවිල්ලා කතා කරලා යනකොට කොහොමද ආලෝ කියන්නේ නෑ. ලෙඩක් වුණොත් විතරේ යන්නේ. නිකන් ගිහිල්ලා කතා කරලා එන්නේ නෑ. ලස්සන ගෑල් ළමයි දොරින් එනවා දොස්තරක් එහෙම බලනවා හරි ලස්සනයි. ළඟට ආව මොකද මේ කකුල පොඩ්ඩක් උණු වෙලා ළාමයි. රසාව හොඳද? ඊළඟට වාසනාව මුතම් රස්සාව ගුරු වෘති ගුරු වෘති. ඇයි ඔබ ළඟට එන්නේ? කිසිවක් නොදත් අය ඔබ තමයි ඔහුට උගන්වලා දැනකට ගන්න. මම මේ ડોක්ටර් කියන එක නරක කියනෝ නෙමෙයි. ડોක්ටර් කෙනෙක් තමයි අපි ලෙඩ වුණාම හොඳ කරන්නේ. මම මේ රස්සාව ගෞරවයට පත් කරනවා නෙවෙයි, නැත්නම් දොස්තර මහත්තයා මට අත්තන් දිගහනවා. මොකද ඒක ඔය කිව්ව කතාව කියලා නෑ නෑ මං කියන්නේ ඒක නෙමෙයි. අපි තීන්දු කරන තැන අපි හිතන්න ඕන. අපි තීන්දු කරන තැන. එහෙම නැත්නම් මගේ දරුවනි අපිට අනාගතයේද සිද්ධ වෙන්නේ නැවතත් බලා සිටීම පමණයි. අපි හැම දාමකලෙත් බලා සිටින එක ඉදිරියට කරන්නේත් බලා සිටින එක. අපි බලන් ඉන්න මේගොල්ලෝ හොඳ නැත්නම් ඒගොල්ලෝ හදනකම්. ඒගොල්ලෝ හොඳ නැත්නම් අරගොල්ලෝ හදනකම්. ඒගොල්ලෝ හොඳ නැත්නම් ආයි මේගොල්ලෝ හදනකම්. බලන් හිටියා මිසක් මේක හදන්න ඕන කියලා හිතිච්ච එකක් ආවේ නෑ. ගුරුවරු හැටියට මටත් ඔබටත් ඒ චෝදනාව තියෙනවා. අපිට මට මේ මහ පොළොවට ආදරය ඇති කරේ මගේ ගුරුවරු. ඒ ගුරුවරුන්ට පුළුවන් වුණා මට ඒක දෙන්න. කොහොමද එහෙමයි? මේ අම්මලා තාත්තලා තමන්ගේ දරුවට වත්තේ තියෙන ගස්වල නම් කියන්න පුළුවන්කම තියෙනවා. මේක තමයි පුතේ තුත්තිරි ගහ. ඒක කියන්න දන්නේ නැති අම්මලා තාත්තලා දරුව මේ රට හදනකම් බලන් ඉන්න. කොහෙ හදන්නද? අපි අම්මලා අපිව ගිහිල්ලා වත්තේ ගිහින් ගිහිල්ලා පෙන්නුවා මේ මේක මේකට. මේ ළඟදී මම මගේ වැඩසටහනකට ළමයෙක් ගෙනාවා. ඒ ළමයාගෙන් අහුව ගහපෙන්නා මේක පුතේ මොකද්ද කියලා. පොල් ගහ. දන්නේ නැහැ. හරි ආඩම්බරයි. එළමට හොඳට ඉංග්‍රීසිත් පුළුවන්. ජාත්‍යන්තර භාෂාව. මොකද ඇපල් ගහ ගන්නවා. ග්‍රේට්.
ශ්‍රී ලාංකික පුත්‍රයෙක්. ඇයි? අන්තිම ඕන කරන ගහ පොල් ගහ දැන් නැත්තම් ඔකෙන් ආයි වෙන කිසිම ගහක් ගැන අහලා වැඩන්නේ. පොල් ගහවත් දැන් නැත්තම් ඊළඟට තියෙන එළුම් ගහ විතරයි. දැන් අපේ ගවල් වල ඉන්න බූස් පෙටව බඩේ අමාරුව එතනම ගිහිල්ලා මොන කැලේ ගහක් කඩාගෙන කනෝ මම බැලුවා මූ ගියපු ඉස්කෝලේ මොකද්ද හත්තලානේ මෙන්න මූ අඳුරගෙනනේ. හොඳට මතක තියාගන්න ලෝකේ භාෂාව හැදිච්ච රටවල් කියලා හඳුන්වන ගන්නකොට මත වඩා මෙතුමා දන්නවා ඇති සිංහල භාෂාව ගැන ලෝකේ පුදුම වෙනවා. සිංහල භාෂාවේ තියෙන පුදුමකම මං චුට්ටක් කියන්න. අපි පුහුසට කතා කරන්නේ සේසේ සේසේ කියලා. බල්ලට කතා කරන්නේ සේසේ. බල්ලට කතා කරනවා ඉංජු ඉංජු කියලා. අලියට කියනවා දහ දහක්. හරකට කියන්නේ හුයි කියලා. ඇයි? හුයි කියන්නේ ඇයි? මෙච්චර කාලයක් හිතුණා. ඇයි ඇයි පුහුසට සේසේ කියන්නේ? උතේ තමා අවට සිටින සතාගේ අවධානය ගන්න එයාට දැනෙන ශබ්ද අඳුනා ගන්න තරම් විද්‍යාඥ දැනුමක් තිබිච්ච හෙලියෝ මේක හිටියා. තමා අවට සිටින සතාගේ අවධානය ගන්න ඌට හොඳටම දැනෙන සද්දේ මොකද්ද කියලා අඳුරගත්ත හෙලියෝ මේක හිටියා. ලෝකේ කිසි භාෂාවක ඒක නැහැ. එච්චර භාෂාවක් තිබිලා ඔය අපේ සාහිත්‍ය දැන් අපිට සංදේශ කාව්‍යයක් කියනකොට ඒක නැවත ට්‍රාන්ස්ලේට් කරන්න ඕන සිංහලට මොන කුණු හර්පියක්ද සිංහල භාෂාවෙන් ලියපු සංදේශය නැවත සිංහලට ට්‍රාන්ස්ලේට් කරන්න ඕන රට අපි මේ සාහිත්‍ය ගැන කතා කරන්නේ විලිලැජ්ජයි ඉංග්‍රීසියෙන් සිංහලට ට්‍රාන්ස්ලේට් කරන්න හා සිංහලෙන් සිංහලට මොන කුණු හරිද අපි එච්චර කොම් මෙච්චර වටින භාෂා සාහිත්‍ය තිබිච්ච රටක් එච්චර ගොම් වෙලා තමයි දරුවෝ දිනනකම් බලන් ඉන්නේ දිනන්නේ දිනන්න බෑ හේතුවයි මේක හොඳට මතක තියාගන්න මගේ දරුවනේ අපිට මේ ලෝක ඉගැන්වුවේ හෙළ අධ්‍යාපනයේ තිබුණේ ඇයි ඔච්චරයි තිබුණේ අපේ හෙළ භාෂාව අපි අධ්‍යාපනයේ තිබුණේ ඒ කාලේ ඇයි ඔක තමයි අපි අධ්‍යාපන ක්‍රමය දැන් තමයි තියෙන්නේ හුයි එදා තිබුණේ ඇයි ඇයි ගුරුවරයාගේ ගෙදරට ළමයින්ට කියනවා ඇවිල්ලා ඉන්නවා මේකට පොර ටිකක් ගහන්නකොල්ල ඇයි පොරද ඇයි පොරද ඇයි අනු ගුරුවරයා කියනවා දැන් මේ ගහල් මුල් යන ප්‍රමාණයක් තියෙනවා මේ මුල් වලින් අරගත්ත ප්‍රමාණයක් තියෙනවා දැන් මෙයා මුල් ඇදලා දින්නකම් අපිට ඉන්න බෑ අපිට ගොඩක් ඕන ඒ නිසා අපි මේ ළඟ තියෙන ටික කිට්ටු කරලා දෙනවා පොඩි උදව්වක් කරනවා ඔල්ලා ඉගෙන ගන්නවා පොර දාන්නේ ඇයි කියලා අද අපිට නයිට්‍රජන් පොස්ෆේට් ලොකු දුකට නෝ මාර දැනුම් සම්භාරය ළමයි ගත්තොත් පුදුම දැනුම ඉස්කෝලේ ඇල්මිනියම් ගැන ඉගෙනගෙන ඇවිල්ලා ගෙදර ගොටුකොල සම්බෝලේ හදනවා ඇල්මිනියම් වාදින ඒ අරක පොතේ තියෙන දැනුම මේක සාමාන්‍යද ගෝ ඊට වඩා දැනුම් සම්භාරයක් තිබිච්ච මිනිස්සු අපි ඒ ඕක තමයි මේ ලෝක අධ්‍යාපනයේ හොඳම වචනේ ඒක හොයාගත්තේ ලංකාවේ ඇයි හැමදේම ඉගෙන ගත්තේ ඇයි ඇයි ඒක කියන්නේ ඇයි මොකටද ඇයි 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 එහෙම කරන්නේ ඇයි ඒක වොන්නේ ඇයි කන්නේ හැම එකෙම ඇයි කියන එක ඇතුලේ විතරයි අධ්‍යාපනයේ තිබුණේ දැන් අම්මා ටීවී එක දාගෙන බලනකොට ළමයා විලහනෝ අර බල්ල බොරන්නේ අඬන්නේ නැහැ ළමයා කී බලා ගන්නවා අන්න අපිට වැරදිච්ච තැන
ළමයා ඇයි කියලා අහනකොට උත්තර දී ගන්න අපිට බැහැ. බැරි වුණාම අපි මොකද කරන්නේ? ඒකට උත්තර දෙන්න බෑනේ. පොඩක් සැරක් දැම්මම කට වෙයි. අපි අම්මා ඒ දවස්වල කියනවා මං ඉස්කෝලේ ගිහින් ආවිල්ලා මං අහනවලු අම්මගෙන්. කොහොමද බැල්ලියෙකුට පැටව හම්බෙන්නේ? ඔය වගේ ඒවා නම් අහනවා ඒක. අම්මා එදා ඒ ප්‍රශ්නෙට උත්තරේ නොදුන්නොත් මම ඉගෙන ගන්න. ළමයි කියන්නේ හොයන જાති. ඒ ළමයි අහන ප්‍රශ්නෙට අපි උත්තර දෙන්න ඕන. එහෙම නොකලකේ වරද තමයි අපේ ළමයි මොට්ට උනේ. අපේ ළමයි මොට්ට වෙන්න හේතුව ඒ ළමයා අහපු ඇයි එකට උත්තර නොදුන්නේ. ඇයි එකට උත්තර දුන්නේ නැතු වුණාම ටික කාලයක් අහලා ලූත් බලනවා අහලා වැඩ නැහැ නේ මෙයාගේ. වැඩි අතාරින්. මුට්ට වෙනවා. ඇයි? සිද්ධාර්ථ කුමාරයාට හිතෙනවා මිනිස්සු ලෙඩ වෙනවා. වයසට යනවා මැරෙන. ඇයි? ඇයි? මිනිස්සු ලෙඩ වෙනවා වයසට යනවා මැරෙනවා ඇයි? ඇයි කියපු ප්‍රශ්නෙට මේ ලෝකේ උත්තරේ තිබුණා. අපිට අද ප්‍රශ්නයක් තියෙනවද ඇයි කියලා? අපිට අද ප්‍රශ්නයක් නෑ ඇයි කියලා. ඒ හින්දා නිව්ටන්ගේ ඇපල් ගෙඩිය වැටලා එයා හොයාගත්තා අපි පාඩම් කරලා තියාගත්තා. ඔච්චර. ඒ ගුරුත්වාකර්ෂණය ගැන මට කිසිදු හැඟීමක් නෑ මට වැඩක් නෑ ඇයි? පොතේ තියෙනවනේ. පොතේ දැනුම මනසට ගේන්න කාලය වෙන්න තියෙන්නේ. මේ රිවොලූෂන් එක නවුනොත් මේ රට හෙට දවසේ මීටත් වඩා ගොම් ඒ මං අහනවා ඇයි බිස්නස් තියෙන්නේ ගොම් වෙන තරමට මේ ලෝකේ වැඩිම වංචා දෝෂන හොරකම් කරේ සාමාන්‍ය මිනිහන් නෙමෙයි උගතා උගතා ළමයි දන්නේ සාක්වේ තියෙන සල්ලි ටික බක්ගල අදින විදිය මිනිස්සුන්ව හිර කරන විදිය ඒක හොඳට පාවිච්චි කරන්න පුළුවන් හොඳට පාවිච්චි කරන්න ගියාම සල්ලි ලැබෙන්නේ සල්ලි ලැබෙන්නේ අරම දැන් මම රඟපාන මම රඟපාන ගොඩක් මහන්සිලා ඉගෙනගෙන රඟපෑවම මට ඇවිල්ලා කම්පැනි එකකින් කියනවා අපිත් එක්ක වෙළඳැමීමක් තියෙනවා ලක්ෂ 10ක් විතර දෙන්නම් රඟපාන ඒයි අයියා ඒයි මාත් අන්න බොන්නේ බෑ දැන් මම යනවා වෙළඳැමීම मोल මොළේටම බේත් දීලා මොළේ හැදෙන්නම් බේත් දීලා එහෙනම් අපි දෙන්න ඕන ඊට පස්සේ අත් දෙක හැදෙන්න එකක් වෙනම දෙන්න ඕන කකුල් හැදෙන්න එකක් දෙන්න ඕන නැත්තම් මොළේකට අතපය ඇවිල්ලා ආවොත් කාලා හමාරයි පුතේ මේකෙන් ට්‍රේ එක තියන් හැමතැනම අරන් යන්න වෙයි අපිට ප්‍රොබයොටික් ඕන ඇයි කියලා මොකෙක් හරි එකෙක් හිතුවනම් එයා කියයි රට කජු පැකට් එකක් ආවම ওই ප්‍රශ්න ඉවරයි ඕක කියන්න කෙනෙක් ඇයි අපි හිතන්නේ අපිට ඕවා හිතන්න ඕනේ වෙලෙන් දැන්නීම් යනකොට පුතේ හොඳට බලන්න ටීවී එක ළඟට ගිහිල්ලා වෙලෙන් දැන්නීම් ලොකුවට යනවා යටින් මෙහෙම පොඩියට අකුරෙන් දාලා තියෙනවා මොකද්ද අන්න තෝ අන්දපු ගෑල්ල හරි කපටි මෙන්න විසබීජ නාශකය මේම ගෑවන් බද ඔක්කොම සුද්ධයි. කෑලි දෙකක් කොනකින් තියලා තියෙනවා. එයි. කවුරු හරි කිව්වොත් දැන් මේ විසබීජය ඇවිල්ලා මට මෙහෙම උනාට අර මං ඉතුරු කරලා තිබුණ එක මේ උත්. මං කිව්ව උගත්තු තමයි ඕව කරන්නේ. උගත තමයි උඹලට ඒක එහෙම ගන්න. හොඳම උගත්තු ටික එකතු කළා බිස්නස්මන් කෙනෙක්. සැලස්මක් හදලා අපිවත් තාම හොඳම උගත්තු ටික එකතු කළා මේ රටේ හරි වැඩක් කරන්න කික් නැහැ මෙතුමාගේ තියෙන දැනුම අරගෙන අපේ රටේ සිනමාවේ
citra pati hadano. Nede, emma ladan tamuari atekat, tatu orang apa, kuma hadano, ho, kala sinema ave. Yakko lawa yekeng eliyata besta wage, ara eta mala dagen, ohoma eno mokak karala kohe yanawada kawuda danni. Aditya ekata obathumata puluwanda, e kale ande mewai kiyala pennana eka slide ekak ganna. Ba, ei. මේක කරා සල්ලි ටිකක් ගත්තා මට වැඩන්නේ ඉතිහාසෙ. ඒක ප්‍රශ්න කරන්නේ අපි. ඇයි? අපිත් දන්නේ. ඒගොල්ලෝ කියන්නේ ආ ඉතින් යා කියනවා හරියට කියනවා. අපි තෝකේ කරමු. ඊළඟට මොකද කරන්නේ අපි ළමයින්ට කියන ඉන්න පුතේ. එන්න මේ කාලේ මේ දුට්ටු කැමුණු රජුරෝ බලන්න යන්. දුට්ටු කැමුණු රජුරෝ අම්මට සි Bodiaga dari melahari awut, eh iya evidi nanti nikir, deh kali tipu vidir, deh kali tipu vidir, kau ikut sejarah ni kau tahun ni ni metu maki bor, anggal lada kita terus main itu, eh, ati ni kau ni, kata ati, bila ati apa ni kau nama kita daru ni. Ehi kiyena prashne oluwata ganna. Echcharai me adhyapana kramaye thiyenne. Vena maha meruwak dewal ne. Ehi. Hama tanama thiyenne ehi. Ehi kiyala hithan eka vitarai igena ganna. Mama naatya karanna giye ehi. Etana thamai adhyapane. Lokeyema puduma une me rata deke hinda. Ape danum. Apa gini gering hanya berdagang tapi nisso mukadde berdagang tadi ya. Eka alam nisso dengan ini dalam ini apa ini sama ke ini lah. Halo orang itu. Apa ini dalam ini sama ke? Itu kota. Orang April masa dah hati orang kota apa ini re yang negan no. April masa orang tapi nelangga iya uga. Ini dah uga rudu kali. Ini masa tiket tiket ano Desember orang kota durut. Mondar tak maduru ya lah. Orang naai eno. Mee cakrnya dengen, ire warna vali dengen, unggas pelua. Mondar tak headu na. Ida pasi awa. Amerika, England, ti ugat, ugat, krusikarmu pedes. Ngaila, mee masih dani mee. Yang api orang. Anda tu nak khadalah di lantai. Maru ni. Mata-mata kan, ekal ya. Apitad, mamat katik katangan gula katagara. Wacara deda, hendi, ahara, hendi, akinwa, loket. Eka jaya ganana. Api eko warga pramani, ekim bedi asyen nang katik itu ikil. Mamat niwa ke bedi kawal kaya kahalat ejaran ti. Amma pa. Hey. Apitad kaling katik. Kaya walan. Ini sahabit kaya. Eko lo kiyanne mokada? Wedi asu enna. Wedi asu enna. Habai. Eka poshane thiyenawada? Poshane wedanne. Issara ape gamiye hadena gas labu. Eke kurulu ganawa gediyan deyak kohomari kurulu ganawama thamai. Oka wetunata passe aayi etana gas labu gahak hadena. Ape ammala samahanata malla wadiyam me gas labu gas kiyala kapana welawaluth thiyena hadena hatarak. Irawasse Ahar ayani sadha gena ko hybrid gas labu awa min nagedi amma pa kos gedi ap vidare hadi gas labu gedi denne ko na gahen baana gas labu gedi etane etane anuvidya etane ettan ko hunda ilanga prohani wen malaysia aven gedi api gatte netta gatta ai Eh, api tu orang na, benda tetra kini ke, mesir kini orang tetra deka. Ambagat lagu, mana badu? Namu na kari piter ata ni, patta watino. Kana kota kini orang milo rahan ni, ni bang helwaturu lagi, aw helwaturu. Api istilah macam ni, api itu bijang watina am dewal, tomat kat dia agan putih.
ඇයි අපි වන්දන්න පුළුවන් ඉන්න අපි ගොන් සල්ලි වැඩිපුර එනවා කිව්වොත් ඕන කුණු හර්පයක් ඕකේ සර් සරලව කියනවනම් අපේ රටේ තිබුණු වටිනාම පුස්තක ඒ කාලේ තල්පත් වල ලියපු අපේ ඉතිහාසයේ අපේ සෞඛ්‍ය දේවල් වෙන්න පුළුවන් අපේ අත්දේ වෙන්න පුළුවන් ඉතිහාස කරුණ ඔක්කොම ගෙදර වෙද මාත්‍යා තාත්තා එයාලක තියෙන පෙට්ටමක දාලා පුතාට එක වැඩන්නේ සුද්දෙක් ඇවිල්ලාගෙන පුස්කොළ පොත තියෙනවනම් මං දෙන්න 50000 බඩු තියෙන මං දෙන්න අර ටික මුස්සන් ගිහින් දෙනවා සුද්දට සුද්ද ඕක ගන්නෙ ඇයි ලස්සනට තියන්න ඊට පස්සේ එයා ගන්නවා අපේ රටේ ඒ පුස්කොළ අකුරු කියවන්න පුළුවන් උගතෙක් හෙට ආයි ගන්නවා ඇයි පොත තිබුණාට කියවන්නේ කෙක්ද එයක් යා ඊට පස්සේ ඒකේ තියෙන ඒවා ට්‍රාන්ස්ලේට් කරනවා ඒක අරගෙන ඒකෙන් පරීක්ෂණ කරනවා පරීක්ෂණ කරලා පෙත්ත හදනවා පෙත්ත හදලා අපිට දෙනවා අපි ගන්නවා ඇයි කොහොමද අපි හරි කොහොමද ඉස්සර අපි ඇඟේ පතේ අමාරුවක් ආවම මේ පළාත්වල හැදෙන වැල් කෑල්ලක් තියෙනවා මොකද්ද වෙනි වැල් සමහර බාංගට වැල් තියෙනවා පස්සේ ඒක බොනේට නිකන් අපේ නෝනාව දවසක් එක්කන් ගියා අපේ නෝනට බෑනලා දොස්තර මාත්‍ය කොළමුල් තම්බලා බොනවා මොනවා බොනවත් දන්නවද කියලා මං ඇහුවා ටැබ්ලට් කියලා දෙනවා මොනවා තියෙනවද අපි දන්නවද හරි සරලයි පුතේ මේ අපේ රටේ තියෙන දේවල් මං කියන්නේ ඒක දැන් අපි දන්නේ නැහැ නිකම් මුලක් තමයි ඉතින් හත්තලා මේ රටේ ඉන්නේ උගත්තු පර්යේෂණ කරපන් පර්යේෂණ කළා ඒකෙන් හදගන්න කො ටැබ්ලට් එක අපි කරන්නේ මොකද වැලක් තොරට යවනවා පොතක් තොරට යවනවා කියවන එකත් එහෙට යවනවා යවලා ඒ හදපු එක ගෙනල්ලා අපි මේ ඉතිහාසය අධ්‍යයනය කරොත් මේ රට දියුණු කරන්න මේ ඇමරිකාව එංගලන්තය ඇවිල්ලා පය ගහන්න ඕනේ අපි අද චීනෙන් මුදලුතල ගේනවා එංගලන්තෙන් මුදලුතල ගේනවා යකෝ තාම ලංකාවේ මෝසන් හුලකින් වැඩ කරන මහා ලිප් තියෙන රටක් යකඩුණු කරපු ලිප් තියෙන රටක් අපි බලන්නවත් යනවද මං කියන්නේ ලොකු දෙයක් නේ බලන්නවත් ගිහිලා බලලා ලේ හදි හොටෙල් ගහලා දින කොලිමි ඇයි විදේශිකයන් ගෙන්නන මරෙද්ද උන් ඇවිල්ලා ඉගෙන ගන්නවා උන් ඇවිල්ලා ඕක අතර ඉඳගෙන මේක කෑලි ගන්නවා බලනවා ඒක සැලසුම් අඳිනවා මොකටද ආයි උඹලට යකඩුණු කරලා දෙන්න මේ දුමා දන්නව ඇති අරාබියේ කඩු ලෝකේ ප්‍රසිද්ධයි ඇයි ඒ කඩුවෙන් ගැව්වම අනිත් කඩු කැපෙනවා ඇයි නැනෝ ටෙක්නොලොජි කොහෙන්ද කඩුව ගියේ Made in Sri Lanka. Then up a peak, get a thin a peak, go ahead. Made in China.